ගසා තීරයේ මෙහෙම් සිදු කරන ඊශ්‍රායල් හමුදාවන් වෙත එල්ල කරන ප්‍රහාර සඳහා හමාස් සංවිධානය ඊශ්‍රායලයේම පුපුරනග්‍රව්‍ය යොදා ගන්නා බවට වාර්තා වනවා. ගසා තීරයේ පිටි හමාස් ඉලක්ක වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලදී පුපුරා නොගිය බෝම්බවල තිබෙන පුපුරනග්‍රව්‍ය යොදා ගනිමින් ඊශ්‍රායල් හමුදාවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා හමාස් සමාජිකයින් ඒවා යොදා ගන්නා බවයි වාර්තා වන්නේ. යුද ටැංකිනාශක බෝම්බ සහ ගොඩනැගිලි තුළ වැඩි දියුණු කරන ලද බෝම්බ ඇටවීම සඳහා හමාස් සංවිධානය විසින් මෙලෙස ඊශ්‍රායල් ගුවන් බෝම්බවල ඇති පුපුරනග්‍රව්‍ය යොදා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ පටයක්ද ඔවුන්ගේ සමාජ මාධ්‍යයන් වෙත යොමු කර තිබෙනවා. මේ අතර උතුරුදිග ඊශ්‍රායලයේ වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන රොකට් ප්‍රහාර සහ ඩ්‍රෝන ප්‍රහාර ගත වූ පැය 48ක කාලය තුළදී සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. මේ අතර ඊශ්‍රායල් ගුවන් හමුදා විසින් ගාසා තීරයේ පිහිටි හමාස් සංවිධානයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 70ක් එල්ල කර තිබෙනවා. හමාස් සංවිධානයේ රොකට් සහ ඩ්‍රෝන යානාස්ථානගත කර ඇති ස්ථාන මෙන්ම පුපුරනද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථාන සහ සාමාජිකයින් රැඳී සිටින ස්ථාන ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවල ඉලක්කේ වී තිබෙනවා. මේ අතර රෆා මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනුණු හමාස් සාමාජිකයින්ගෙන් ලද තොරතුරු මත ඝාතනය කොට වළදමා ඇති ඊශ්‍රායල් ප්‍රාණපකරුවන්ගේ සිරුරු සොයා ඊශ්‍රායල් ආරක්ෂකංශ ගාසා තීරයේ පිහිටා ඇති සුසාන භූමිවල කැණීම් සිදු කරන බව වාර්තා වනවා.